දෙන්නකොට ලෝණියන්ගේ සෝදාගෙනයක දැනුමට ඒ දෙන්නා එතකොට බාහිර පරිසරය හරහා ඒ සෝදා එකක තියෙන ඒ දුර ඒ දෙන්නා ඒ සෝදා අඳුර ගන්න කුඩුකල තියෙන ආකාර දෙක නිසා ඒක ඒ දෙන්නගේ මැනීම දෙආකාරයි. දැන් ඩුරියන් ගෙඩි යෝජකක් නැහැ. ඩුරියන් ගෙඩි දෙකක් නැහැ. හැබැයි ඒ දෙන්න ව්‍යාකාරයකට මණ්ඩටි. මුනිවලටි. මුනිවලටි. පිට පදන් වෙලා තියෙනවා. ඒක ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ වරණ්ඩම් බව තේරුම් නොගෙන ඩුරියන් ගෙඩියට පවරනවා. ඩුරියන් ගෙඩියට පවරනවා. තමන්ගේ වරණ්ඩම් ඔය කෝක නුරෙන් ගෙඩියට විතරක් නෙමෙයි හැම දෙයකටම ඔය වැඩේ කරනවා. අර අසුචාර පුදක් ගන්න. තේරෙන? මේ නුරෙන් ගෙඩිය උදාහරණ. නුරෙන් ගෙඩියට විතරක් නෙමෙයි. අපි හිතමුකෝ ඔබගේ යාළු මිත්‍රයෙකුයි කතරේතු ඉන්නවා. ඔය මිත්‍රය නතරයි කියලා ඔබ තීරණය කරනවා. අර සතුරාකම ආර විටක ඔබට ඕම මිතුරු වෙන්න ඕනේ. මිතුරා දේශයෙන් ආව සතුරෙක් නෙමෙයි. ඒක ඔබයි තීරණය කළ තියෙන අර පුද්ගලයා සතුරා මේ මුදේ නෑ දෙන්නම අපි මුතුරු හැටියට කලකන්න. දෙන්නම අපි උපේක්ෂාසිතින් නොයලී නොගැටීම් ගන්න විදියම හරි. දැන් ධූරෙන් ගෙඩි උදාහරණෙ ඕන දෙයකට යොදන්න. ඕන තැනකට යොදන්න. ඕන අවස්ථාවකට යොදන්න. මේ තමන්ගාවයි මේ වරණ අනු ධූරයන් ගෙනියන්නේ. දැන් මිනිස්සු මුදලා තියන්නේ සියලු අසුත අඥාන බුද්ධඥාන මුදලියෝ අර ධූරයන් ගෙනියලායි bari. ධූරයන් ගෙඩියේ bari. තමන්ගේ වර්ධන. ඒ වගේ අනිත් සියලු අයට තමන්ගේ වර්ධ දකින්න බෑ. ඒකයි මේ දුක්ඛේ අඥාන. ඒකයි මේ දුක්ඛ සමුදය අඥාන. ඒකයි මේ දුක්ඛ නිරෝධය. කොහොමද? රසමිනියා එයා තීරණය කරගෙන තියෙනවා ඒක සුවඳයි. ඒක රසයි. ඒක හොඳයි. ප්‍රියයි. මනා. මේක තමන් ගාව තියෙන වැරදි මිම්මක් කෝපයක් මානයක් පාවිච්චි කරලා කරන බව දන්න. ඒක තමයි වැරදි වඩා වඩු. හරි ඒකත් බුදු කරගත්ත දෙයක්. උණු කරගත්ත දෙයක්. හදාගත්ත දෙයක්. දැන් ඔය ධූරියෙන් අර වමන යන තරම් අමාරු විදිහු මිනිහට ඔබ ධූරියෙන් ටිකක් අරගෙන වෙන මොනවා හරි දාලා වෙන මොනවා හරි කියලා දෙනවා. ඔය මිනිහා බිව්වහම මොකද වෙන්නේ? හොඳ රටයි. ආ හොඳ රටයි කියලා බොරු. එතකොට කවුරු හරි කිව්වොත් ඔය ඔයා බිව්ව ධූරිය. ඈ ධූරිය කියලා ඊට පස්සේ ධූරියෙන් ගන්නත් පොන්නක් පටන්. ඕක වෙන මේ හිතේ හදාගත්ත මනක්කල් බිව්ව දෙයක්.